සුබ සන්ධ්‍යාවක් සියලුම මාධ්‍යවේදී මහත්මහත්මීන්ට. අද දින විශේෂයෙන්ම මෙම මාධ්‍ය හමුව කැඳෙව්වේ මේ වන විට ශ්‍රී ලංකා පොලිසිය වෙත ලැබිලා තියෙන මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව සම්බන්ධයෙන් පැහැදිලි කිරීමට සහ ඒ වගේම ඉදිරියේදී එළඹෙන ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් විශේෂයෙන්ම මැතිවරණ ප්‍රචාරක කටයුතු වල යෙදලා ඉන්න පිරිස් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව යම්කිසි දැනුවත් කිරීමක් කරන්න. මේ වන විට ශ්‍රී ලංකා පොලිසියට මැතිවරණ පැමිණිලි 350ක් ලැබිලා තියෙනවා සමස්ත පැමිණිලි. එයින් පැමිණිලි 104ක් අපරාධමය ස්වභාවයේ පැමිණිලි. ඒ වගේම මැතිවරණ නීති උල්ලංඝනය කිරීම 246ක් වාර්තා වෙලා තියෙනවා. පුද්ගලයන් 83 දෙනෙකු අත්අඩංගුවට අරගෙන තිනවා මේ ආධාරකරුවන් විවිධ දේශපාලන පක්ෂවල. ඒ වගේම වාහන 6ක් අත්අඩංගුවට පත් වෙලා තියෙනවා. දිවෙන පුරාම මෙහෙයුම් සිදු කරනු ලබනවා. දවසේ පැය 24 පුරාම ශ්‍රී ලංකා පොලිසිය විසින් මේ පෝස්ටර්ස් බැනර්ස් වගේ දේවල් ඉවත් කිරීම සඳහා මේ වන විට 525,610ක් පෝස්ටර්ස් ඉවත් කරලා තියෙනවා. ඒ වගේම බාරයට අරගෙන තියෙනවා 181,100කට වැඩි ප්‍රමාණයක්. බැන ඉවත් කරලා තියෙනවා 1,388ක්, බාරයට අරගෙන තියෙනවා 1,010ක්. ඒ වගේම කටවුට් 1,377ක් ඉවත් කරලා තියෙනවා, බාරයට අරගෙන තියෙනවා 1,386ක්. වෙනත් ආකාරයේ දැන්වීම් පත්‍රිකා වගේ දේවල් ඉවත් කරලා තියෙනවා 6,865ක්, බාරයට අරගෙන තියෙනවා 10,112ක්. මේ ආකාරයට විශේෂයෙන්ම තාවකාලිකව බඳවාගත් කම්කරුවන් සම්බන්ධ කරගනිමින් මේ පෝස්ටර්ස් ඉවත් කිරීම සිදු කරනු ලබනවා. තවදුරටත් අපි නිරීක්ෂණය වෙනවා දිවයිනේ මේ තැනින් තැන වාහනවල ස්ටිකර්ස් අලවගෙන තියෙනවා නීති විරෝධී ආකාරයට. ඒ කියන්නේ මැතිවරණ පනතට සහ මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද යම් යම් නියාමනයන්ට පටහැනිව. ඒ නිසා අපි ඉල්ලා සිටින්නේ වාහන හිමිකරුවන්ගෙන් වාහනවල ඔබගේ කිසිම වාහනයක මේ ආකාරයට මේ ස්ටිකර්ස් අලවන්නට එපා, ඒවා ගලවා ඉවත් කරන්නට සිදු වෙනවා. ඒ වගේම එහිදී සමහරකට වාහනයට හානියක් සිදු වෙන්නට පුළුවන්. ඒ නිසා ඔබ දැනට අලවලා තියෙනවා ඒවා ගලවා ඉවත් කරන්න. ඒ වගේම යම්කිසි ආකාරයකට නිලධාරීන් මේවා ගලවන්න කටයුතු කරොත් වාහනයට හානියක් වෙන්න පුළුවන්. යම්කිසි පුද්ගලයෙක් අලවන්න බලාපොරොත්තු වෙන ඉන්නො නම් මේ වාහනවල මේ වගේ ස්ටිකර්ස් අලවන්නට එපා. මාර්ගයේදී ගමන් කරනකොට අනවශ්‍ය ප්‍රමාදයන් පවා ඇති විය හැකි. අපි මොකද පෝස්ටර්ස් අලවලා තියෙන වාහන දැක්කොත් පොලිස් නිලධාරීට උපදෙස් දීලා තිනවා ඒවා නවත්තලා ඉවත් කරන්න කටයුතු කරන්න කියලා. ඒ වගේම ඔබ දන්නවා ඉදිරි 15 වන දින, ඒ කියන්නේ ඉරිදා දින ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙනවා. මේ පැවැත්වෙන උදෑසන කාල සීමාව තුළ අපි ඉල්ලා සිටිනවා මේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වල යෙදෙන අයගෙන් කිසිම ආකාරයකට මේ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන පාසලක් ආසන්නයේ නැත්නම් යවට, ඒ වගේම ඉදිරිපස තියෙන මාර්ගවල ඒ විභාගයට බාධා වන ආකාරයට කටයුතු කරන්නට එපා කියලා. විශේෂයෙන්ම ශබ්දිකාශන යන්ත්‍ර භාවිතා කිරීමේදී තමයි විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්නට ඕන. අපි පොලිස් ස්ථානවලට උපදෙස් දීලා තිබුණා ශබ්දිකාශන යන්ත්‍ර සඳහා බලපත්‍ර දෙන්නට එපා කියලා ඒ කාල සීමාවට අදාළව. නමුත් යම්කිසි කෙනෙක් ඒසේ බලපත්‍ර නොමැතිව වුණත් යම්කිසි ආකාරයකට කටයුතු කරන්න පුළුවන්. එසේ වුණත් අපිට ඒ ශබ්දිකාශන යන්ත්‍ර අත්අඩංගුවට ගැනීමට සිදු වෙනවා බලපත්‍ර නැතුව භාවිතා කරොත්. ඒ වගේම තමයි මේ ස්ථානවලදී කරුණාකරලා අවධානය යොමු කරන්න මේ කුඩා දරුවන් විසින් කුඩා දරුවන්ගේ මේ ශිෂ්‍යත් විභාගයට පහවසර ශිෂ්‍යත් විභාගයට හානි වන ආකාරයට කටයුතු කරන්න එපා. ඒ පාසල් ආසන්නේ කැනවසින් යන එක, ඒ වගේම ඒ ආසන්නේ රැඳී සිටින එක, ඒ වගේම ශබ්දිකාශන යන්ත්‍ර භාවිතා කරන එක කරන්නට එපා මැතිවරණ ප්‍රචාර කටයුතුවලදී. ඒ වගේම සමහර වෙලාවට ඒ ආසන්නයේ තියෙන නිවාසවල යම් යම් උත්සව තියෙනට පුළුවන්. ඒ වගේම ඒ නිසා යම් යම් ශබ්දිකාශන යන්ත්‍ර භාවිතා කරනවා වෙන්නට පුළුවන්, කරන සූදානමක් තියෙනවෙන්නට පුළුවන් ඒ පාසල අවට නිවෙස්වල. නමුත් ඒවා භාවිතා කරන්නට එපා ශිෂ්‍යත්ව විභාගය අවසන් වන තුරු. යම්කිසි පාසලකින් හෝ යම්කිසි තැන ඒ නිවසකින් හරි යම්කිසි පුද්ගලයකින් අපිට දුරකථන ඇමතුමක් ලැබුණොත්, නැත්නම් අපිට දැනුම් දීමක් ලැබුණොත්, නැත්නම් වෙනත් ආකාරයකින් පොලිසිය වෙත තොරතුරක් ලැබුණොත් මේ පාසල අවට පාසලේ අවට තියෙන නිවසක් හෝ වෙනත් ආයතනයක් හෝ බාධා කරනවා කියලා මේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන්ට එහිදී අපිට නීති ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙනවා. විශේෂයෙන්ම 11 වන දින රාත්‍රිය, ඒ කියන්නේ ඊයේ දින රාත්‍රි මධ්‍යම රාත්‍රි 12 වෙන විට සියලුම පෞද්ගලික උපකාරක පන්ති, ශිෂ්‍යත්ව විභාගයට අදාළ පෞද්ගලික උපකාරක පන්ති වල ඉගැන්වීම් නතර කළ යුතු වෙනවා.
ඒවගේම දැන් අද දිනේ සහ ඉදිරි දින කීප තුලය පැවැත්වීමට අවසර නැහැ. එනිසා එසේ පවත්වනවා නම් එය නීති විරෝධී ක්‍රියාවක් බවට පත් වෙනවා. යම්කිසි ආකාරයක පැමිණිල්ලක් අපිට ලැබුණොත් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය ක්‍රියාත්මක කරනවා. මෙහිදී විශේෂයෙන්ම මධ්‍යස්ථාන 2849ක ශිෂ්‍යත් විභාගයේ මෙවර පැවැත්වෙන බවට දිවිනු පුරාම දැනුම් දීමක් කරලා තිනවා. ඒ වගේම විභාග අපේක්ෂකයන් 323879ක් පෙනී සිටිනවා. ඒ සඳහා ඒ වගේම ආරක්ෂාව සඳහා මේ ශිෂ්‍යත් විභාගයේ ආරක්ෂාව සඳහා මැතිවරණ ප්‍රචාරක කටයුතුවල ඒ අවශ්‍ය ආරක්ෂාව ඒ වගේම අපේක්ෂකයන්ගේ ආරක්ෂාව යොදන ගමන්ම ශිෂ්‍යත් විභාගය සඳහා අවශ්‍ය ආරක්ෂාව ශ්‍රී ලංකා පොලිසිය යොදනවා. නිලධාරීන් 7377ක් මේ සඳහා වෙන් කරලා තියෙනවා පොලිස් නිලධාරීන් ඒ අදාළ ආරක්ෂාව සඳහා. විශේෂයෙන්ම විභාගය පැවැත්වෙන ස්ථානවල ඒ වගේම විභාග මේ ප්‍රශ්න පත්‍ර ඒ රඳවා තිබෙන ස්ථානවල ඒවා එකතු කරන ස්ථානවල ඒ වගේම යම් ප්‍රවාහන කටයුතු සඳහා අවශ්‍ය ආරක්ෂාව ශ්‍රී ලංකා පොලිසිය මගින් සුපුරුදු පරිදි ලබා දීලා තියෙනවා. විශේෂයෙන්ම සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 491ක් තියෙනවා. ඒ 491 සඳහාත් 1472ක් නිලධාරීන් අපි යෙදවීමට කටයුතු කරලා තියෙනවා. ප්‍රදේශීය වශයෙන් රැස්කිරීම මධ්‍යස්ථාන 96ක් තියෙනවා. මධ්‍යම එකතු කිරීම මධ්‍යස්ථාන 1ක්. ඒ වගේම විභාග මධ්‍යස්ථාන තියෙනවා 2449ක් මම පෙර කිව්ව ආකාරයට. ඒ වගේම ඇගෙයින් මධ්‍යස්ථාන 37ක් තියෙනවා. මේ ස්ථාන ආවරණය වෙන පරිදි තමයි පොලිස් නිලධාරීන් 7377ක් යොදලා තියෙන්නේ. මට නැවත මතක් කරන්න තියෙන්නේ බාධාවක් කරන්නට එපා මැතිවරණ ප්‍රචාරක කටයුතු වලදී මේ ශිෂ්‍යත් විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ. නමුත් විභාගය අවසන් වුණාට පසුව ඒ ප්‍රදේශවල තමන් සුපුරුදු පරිදි ඒ නීත්‍ය අනුකූලව ලැබිලා තියෙන අවසර මත කටයුතු කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම මේ මැතිවරණ පැමිණිලි අතරත් ඊයේ දිනේදීත් අත්අඩංගුවට ගත්තා බද්දගම් ප්‍රදේශයේදී ඩ්‍රෝන කැමරාවක්. මේ ඩ්‍රෝන කැමරා භාවිතා කිරීම සඳහා විශේෂයෙන්ම සිවිල් ගුවන් සේවා අධිකාරිය මගින් නිකුත් කරන ලද නියෝග හා උපදෙස් තියෙනවා. ඒවාට අනුගතව තමයි කටයුතු කළ යුතු වන්නේ. එසේ නොමැතිව ඩ්‍රෝන කැමරා භාවිතා කිරීමේ හැකියාවක් නැහැ. ඒ සඳහා නියමිත ලියාපදිංචිය ඒ වගේම ඒවා භාවිතා කිරීම සඳහා අවසර ලබා ගැනීම කියන කාරණා ඉතාම වැදගත් වෙනවා. අපි මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඔබ සමහරට මත්පැන් පානය කරලා ඉන්නට පුළුවන්. නමුත් කිසිම හේතුවක් නිසා මේ රජයේ මේ අවස්ථාවේ මේ මැතිවරණ රාජකාරිවල යෙදිලා ඉන්න විශේෂයෙන්ම මේ තැපැල් දෙපාර්තමේන්තුවේ එළියුම් බෙද නිලධාරී මහතුරුන් මේ දිනවල අදාළ ඡන්ද කාඩ් පත්‍ර නිවෙස්වලට බෙදමින් ඉන්නවා. ඉතින් ඔවුන්ට බාධා කරන්න එපා. ඒවා නිදහසේ ඔවුන්ට බෙදීම සඳහා අවශ්‍ය අවස්ථාව ලබා දිය යුතුයි. ඒ නිසා ඒ බාධා කරොත් ඒ සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි පිළිබඳ පොලිසිය ක්‍රියාත්මක කරනවා. ඒ වගේම තමයි යම් කිසි ආකාරයකට මේ මැතිවරණ ක්‍රියාවන් සම්බන්ධව පහර දීමක් ඒ වගේම ඊට අදාළව යම් කිසි සිදුවීමක් තියෙනවා නම් ඒ දේශපාලන පක්ෂය හෝ නැත්නම් ඒ පුද්ගලයා හෝ තරාතිරම නොබලා පොලිසියට නීති ක්‍රියාත්මක කරන්නට සිද්ධ වෙනවා. ඒ නිසා තමයි අපි ඉල්ලා සිටින්නේ මේ මැතිවරණය කාල සීමාව තුළ නිදහස සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය සහය මහජනතාව ලබා දිය යුතු වෙනවා. යම් කිසි ආකාරයකට ඒ පවතින නීතියට එරෙහිව කටයුතු කරන පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිය අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කිරීමට සිදු වෙනවා. ඒ නිසා පොලිසියට සම්පූර්ණයෙන්ම අවශ්‍ය උපදෙස් ලබා දීලා තියෙන්නේ ඒට අදාළව නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. ඒ නිසා විශේෂයෙන්ම අපි දකිනවා තැනින් තැන මේ කැන්වසයෙන් යනකොට කණ්ඩායම් විශාල කණ්ඩායම් වශයෙන් යනවා. නමුත් කණ්ඩායමක් හිටියත් 5 දෙනා හෝ ඊට අඩු සංඛ්‍යාවක් බැගින් බෙදිලා විවිධ මාර්ගවල ගමන් කිරීම ගැටලුවක් නැහැ. නමුත් විශාල කණ්ඩායම් වශයෙන් යන්නට එපා. මේ කණ්ඩායම් පුද්ගලයන් ඒක රාශිය වෙන්නට අපි අවස්ථාව ලබා දෙන්නේ නැහැ. ඉතින් ඒ පිළිබඳවත් අපි අවධාරණය කරනු ලබනවා. මුදලාලි දැන් වතු වැඩටත් පඩි වැඩි වෙච්ච එකේ අඩිය පුරිය ගාලා කාලා බිලා ඉන්න බෑව. මං දැන් ওই ජහජරාව බොන්නේ නැහැ නේ මුදලාලි. වැඩි වෙච්ච පඩියයි බොන්න ගියේ සල්ලි ගෙදරටයි දරුවන්ටයි දැන් මං වේදම් කරනවනේ. අපිටත් කියලා අනාගතයක් තියෙන්න බෑ බාරති. අමාරු වෙලාවක අපිට පඩි වැඩි කරපු එකට අපි කලගුණ සලකන්න එපයි. ජය ගමු ශ්‍රී ලංකා. මගෙන් පටන් ගමු.